දැන් මම අවස්ථා ගණනාවකදී විවාදයකට ආරාධනා කරා. ඊ ආචාර්ය හර්ෂ සිල්ලා මැතිතුමත් විවාදයකට ආරාධනා කරා. මොකද මේ දියුණු රටවල් මැතිවරණයක් කිට් වෙනකොට වාද විවාද කරනවා. වාද විවාද කරලා රටේ ජනතාවට පෙන්නනවා කවුද හරි පිළ කියන කාරණේ. වාද විවාද කරලා රටේ ජනතාවට අවස්ථාවක් දෙනවා හරි ටීම් එක තෝරගන්න. ඒ නිසා අවසන් කරනවා. අපේ ආචාර්ය හස සිල්වා කබීර් රසීම් මැතිතුමා ඉරාන් වික්‍රමරත්න මැතිතුමා ප්‍රමුඛ ආර්ථික කමිටුව ඊයේ එතුමත් ඒ විවාදය බාරගත්තා. ඒ ආරාධනා කරා ජාතික ජන බලවේගය තැන් තැන්වල වේදිකාවල කෑ ගැව්වට මේ විවාදෙ එන්නේ නැහැ. ඒකට අපි ආණ්ඩුවට ආරාධනා කරා. ආණ්ඩුවනම් ප්‍රතිචාර දැක්වුවා. ඉතින් මේ විදිහට විවාද කරලා තමයි රටේ ආර්ථිකය කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියන එක පිළිබඳව රටේ ජනතාවට පෙන්නුම් කරන්නේ. ඒ නිසා මම අවසන් කරන්න කලින් මේ 8 වෙනි අවස්ථාවෙත් නැවත කියනවා Facebook එකේ කොට 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 ඉන්නේ නැතුව තමන්ගේ නායකින්ට ආරාධනා කරන්නේ Facebook එකේ කොට ණය වහාම මේ සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායමත් එක්ක තුනින් හඳුන්වන්නේ නැත්නම් මහත්මයා ප්‍රමුඛ ඒ ආර්ථික කමිටුවට වාද විවාද කරන්න එන්න කියලා. ඒක හදන්න ඒකට නායකත්වය දෙන්න මාධ්‍ය ආයතන ගන්නවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා තැන් තැන් වල වැල් බයිලා ගහන්න නැතුව කය නායකලා වෙන්නේ නැතුව මේ රටේ මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්න මේ දෙගොල්ලෝ මේ තුන් ගොල්ලන්ගේ ආර්ථික වැඩපිළිවෙල එක්ක විවාද කරන්න. ඒ නිසා අදත් මම නැවත ආරාධනා කරනවා ජාතික ජන බලවේගයේ කවුරුවත් නම් පාර්ලිමේන්තුවේ මේ අවස්ථාවේ නැහැ. පුළුවන් නම් මේ සිංහල අවුරුද්ද අවුරුද්දර කලින් ජාතික ජන බලවේගයේ සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායම් එක්ක මූණට මූණ සාකච්ඡාවකට විවාදයකට නැවත වතාවක් 8 වෙනි අවස්ථාවෙත් ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.